සරියත් මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට උන්වහන්සේගේ ඉවසීම කොච්චරද කියලා බලන්න බමුණේ කළ පොල්ලකින් ගන්නවා. වැදුනා. වැදුන බව දැනගන්නවා. දැනගත්තේ හිතෙන්නේ ඒක තියෙන තාක්කල් මතකේ තියෙන ඕන් නැහැ මතකලේ කතරිනවා. දැන් වැදිලා නැහැ පාරක්. ඇයි? පාරක් වැදුනා. වැදුන බව දැනගත්තා. දැනගත්ත සිත අතහැරියා. දැන් එහෙම කවුරු ගහලත් නැහැ උන්වහන්සේ කුටි කහලත් නැහැ. උන්වහන්සේ පාඩ යන ඇරිලා බලන්නේ. අරයා කම්පා වෙනවා මේ. ඇරිලවත් බැලුවේ නැහැ නේ කියලා. පස්සෙන් ගිල්ලලා සමාව ගන්න ස්වාමීනි මම ඔබ වහන්සේට කොයි වෙලෙද ගැව්වේ? පිණ්ඩපාතේනකට. මටද ගැව්වේ? එහෙමයි ස්වාමීනි. විශ්වාසද? එහෙමයි ස්වාමීනි. එහෙනම් සමාව දෙනවා යන්න. බලන්න මේ චරිතය එතනට හැදිලා. නමුත් අපට ගැව්වන අවුරුදු 20ක් ගියත් අපි ගානට බලන්න පුතේ උඹට කවදාද දෙනවා පාර. හරියට ඒක ටාකට් කරලා තියලා අවුරුදු 20කට පස්සේ හරි පාඩම උගන්වනවනේ වර්ෂයට. මායිමරි වෙනස් කරනවා කියලා. ඇයි අපි අපි අර ගන්නේ ඒක විතරයි. කියපු දේ, ඇහිච්ච දේ, දැකපු දේ, දැනිච්ච දේ, ඇඟිච්ච දේ ඒක ගන්නවා. ඇඟිච්ච බව දැනගන්නේ නැහැ. පෙනිච්ච දේ ගන්නවා. පෙනුන බව දැනගත්ත දේ ගන්න. ඒ ගත්තේ නැති නිසා තමයි අපි තාම සසරේ යන්නේ. ඇහින එක නෙමෙයි ගන්න ඕනේ. ඇහිච්ච බව දැනගත් එකයි ගන්න ඕනේ. එතන ප්‍රශ්නයක් නැතිනම් ගන්න ඕනේ කියලා මං කිව්වා. ඒ කියන්නේ නිරෝධ වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි නිරෝධයට යන කෙනෙක්. නිසා දැනගත්ත කියනකට දැනගන්න. ලොකු වෙනසක් තියෙනවා. යම් කිසි කෙනෙක් කියන දේ ඇහුනාම ඒ ඇහිච්ච දේ ගත්තොත් අනිවාර්යයෙන්ම ඒකට ප්‍රතිචාර දක්වනවා. ඇහිච්ච බව දැනගත්ත එක ගත්තොත් ප්‍රතිචාර නැහැ. ප්‍රතිචාර නෑ ඒක. හාන් ඇයි? එයා එහෙම එකක් ඇහුවා. ඒ ඇයි ආපු දේ දැනගත්තා මම. ඒකට ප්‍රතිචාර නැහැ. ප්‍රතිචාර එන්නේ නැහැ ගොඩක් දුරට. ඒක අර ආර්යවරුන්ගේ ප්‍රතිචාර අඩු. ඇයි අරගොල්ලෝ අර ක්‍රමයට ගන්නෙ? ගත්තම ප්‍රතිචාර අඩුයි. අකලාතරකින් පොඩි ප්‍රතිචාරයක් එනවා. අපි මොකද කරන්නේ? අර දැනගත් එක, ඇහිච්ච එක දැනගත්තා ඒක ගන්න. අර ඇහිච්ච එක gediya pitin ගන්න. ඒක ප්‍රතිචාර කරලා, ඉතින් තර්ක කරලා, වාද කරලා සමහරට විරසක වෙලා අමනාප වෙලා එතනට එනකන් යනවා ඔක. උපාසක මාත්‍යා දැන් අපි මේක මෙහෙම කරන්න ඕනේ. මෙතන අත්තිවාරමක් දාන්න ඕනේ කුටියක් හදන්න කියලා අපි කියනවා. දැන් තාම පොලොව සකස් කරලත් නැහනේ. එතකොට අත්තිවාරම කපලත් නැහනේ. දැන් අපි අනාගතේ නේ. හැබැයි මේම එකක් දාන්න ඕනේ කියන හදාස අපිට තින 100ෙන් නම්. සම්මා සතිය නා අපි ඉන්නේ සතියට අනාගතේකුත් නැහැ අතීතේකුත් නැහැ. එයාට තින වර්තමානේ විතරයි. සම්මා සතිය කියන්නේ එයා කිසිම තැනක රැඳෙන්නේ නැහැ. එයා රැඳෙන්නේ එකම එක තැනයි වර්තමානයේ. එහෙනම් අපි කතා කරන එක අනාගතයට උනාට සම්මා සතියින් ඉන්න නිසා ඒක වර්තමාන එකක්. එයාට අනාගතයට යන්න බෑ. ඇයි සතියින් එයා රඳවනවා වර්තමානයේ තුල. ඔව් ඒකමයි. කුතු කරනවා කියන එක සංකල්ප ගත්තොත් තමයි ගත්ත හිඳ තමයි ඒක වර්තමානේ නෙවෙයි. ඒ වර්තමාණයෙන් එයා බැහැර වෙලා අතීතයට එම නැත්නම් අනාගතයට ගියේ අර සංකල්පෙන් ගත්ත නිසා එතන වැරදුනා. අපි මේක මේ විදිහට හදනවා කියලා හිතනවා. මේක ලබන සතිය මේම හදලා ඊළඟ සතිය මේම හදලා අපි මේ කාලේ වෙනකොට මේක මෙතනට ගෙනකම් ගේනවා කියලා අපි කෙලින්ම අතීතයට යනවා. සම්පූර්ණයෙන් වැරදුනා. එයා ඒ ආර්ය මාර්ගෙන් පිට ගියා. අපි මෙතන ඉන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ. දැන් මෙතන මොකවත් ඇදිලා නැහැ. මෙතන අත්තිවාරම දාලා මෙතන ඒ කියන්නේ මේ මොකවත් නැතුව අතිවරම් කපලා නැතුව මෙතන මේක ගොඩනගලා මෙතන මේම අදලා මෙතන මේක කරනවා. එතනමයි ඉඳලා තින්නේ. එයාට අනාගතය තිබිලා නැහැ. එයා වර්තමානයේ ඉඳලා තින්නේ. හැමදේම හිතයි දැනගෙන. අපි මොකද කරන්නේ? මේක අතිවරම දැම්මම කියලා කිනකොට උපසමත අතිවරම දාපු තැනට ගිහින්. දැන් අපිට සාපේක්ෂව ඉති අතිවරම වැඳිලා. ඒතර අතිවරම ඒතර මේ පැත්තේ මෙහෙම ගල් ටික නගලා මුක්කුවක් ගාලා දැන් මුක්කු නැහැ. මුක්කු මැවිලා. අර නිකන් අර 3D වලින් වගේ මැවිලා. අතිවරම මැවිලා. ඒවට පස් පිරීලා ඒවා කොන්ක්‍රීට් වෙලා මෙන්න මේ විදිහට හරක මවමව යනවා. මනක්කල්පිත ම ඒ කියන්නේ අපි අනාගතයට ගිහිල්ලා. අරයට එම වැදෙන්නේ ඇයි? එයා දන්න මේක කැපිලා නැහනේ. මේක අත්තිවාරම කපලා කියනකොටත් එයා දන්න මේක පොලොව විතරයි. තාම නැහැ. ඇයි අර මැවෙන එක යට මැවෙන්නේ නැහැ? මැවෙන්න දෙන්නේ. ඒ මැවෙන්න දෙන්නේ නැතුව අර වර්තමානේ හැත්තටම තියෙන්නේ මොකද්ද? පොලොව විතරනේ. මොකවත් කරලා අන්න ඒක තුල ස්ථීරව හිඳගෙන මේකට මේම කරනවා කියලා එකක් හදනවා. ඒක හදන්නේ 100ෙන්. අරක වෙනස් වෙන්නේ නැති නිසා එයා ඉන්නේ මේ වර්තමානේ. මධ්‍යම ප්‍රතිපදාව ඉන්නේ. පොලව අමතක වෙලා අත්තිවාරම දාපු තැනට අපි ගියා නම්
කණු නගපු තැනට ගියා නම් ඒ මානසිකත්වයට පත් වුණා නම් මේ පොළව සම්පූර්ණයෙන් අමතකයි. දැන් අපට සාපේක්ෂව ගොඩනැගිල්ල ඇදිලා භාගයක්. මේ ඔක්කොම අමතකලා එයා සම්පූර්ණයෙන් අනාගතයට ගියා. එයාට වැරදුනා. එයා ආර්ය මාර්ගෙන් පිට ගියාය. නිවැරදි සියෙන් ඉන්න කෙනා මෙතනින් යන්නේ නැහැ. අතිවර්ම කැපිලා නැහැ නේ. මේ මා පොළව අතිවර්ම දානවා. මේ මා පොළව අපි මෙතන කණු හිටවනවා. මෙතන හිටවනවා. හැබැයි තාම මෙතන නැහැ කියන එක පිළිබඳව එයා හොඳටම දන්නවා. සියෙන් ඉන්නවා. එයාට අර මැවෙන්නේ නැහැ. අර මැවිච්ච තැන ඉඳලා ඊටු ටික හදන්නේ. මෙතන ඉඳලාමයි ඊටු ටිකත් හදන්නේ. ඒ හදලා ඊටු ටික හදන්නේත් මෙතන ඉඳලාමයි. ඇයි? එතනට යන්නේ ඒක නැහැ. හැබැයි හර කට්ටිය කණු ටික දැම්මට පස්සේ සැබ්බේ ගණන කරන දැන් කණු උඩ ඉන්නේ ඒ කට්ටිය. කණු උඩ ඉඳගෙන එතකොට අපි මේ පැත්තෙන් බීම් ගාලා දැන් එයා වැඩ ඔක්කොම කරන්නේ කණු උඩ. කණු තියා තම අත්තිවර්මයක් දාලා නැහැ. යට වැරදුනා. හැම දෙය තුළම ඒක තියෙන අපි කුටිය ගත්තට හැම රාජකාරියක් තුළම හැම ගෙවල් වලත් වැඩ කරනකොට අපි එහෙම යනවා. දැන් ගොඩාක් උපාසකම් වලට තියෙන ප්‍රශ්නයක් තමයි උදේ පාන්දර නැගිටිටකම හද අපි හදමු රයිස් එකක් ගෙදර කට්ටියට. දැන් රයිස් එක හදන්න දැන් තාම ආල් හොදලත් නැහැ. තාම ආල් ගේන්න ඕනේ. එතකොට අපි කැරට් බීට් ඔක්කොම ටික හදලා මේක තෙලෙන් මේව කරලා ටෙම්පරාදු කරලා මේකත් දැන් මේගොල්ලෝ සම්පූර්ණ කෑම එක හදපු තැනට යනවා. ගිහිල්ලා දැන් ගොඩාක් දුරට දැන් කෑම එක කන්න ලෑස්ති. එතනටම ගිහිල්ලා හැබැයි තාම හාල් ගෙනල්ලත් නැහැ. ඒ කියන්නේ අනාගතයට ගියා. ඒ වැරදුනේ. ඒක සම්මා සතිය නෙමෙයි. ඒක මිත්‍යා සතිය. තාම මොකවත් කළේ නැහැ. නැකිට විතරයි. දැන් දත් මැදලා ඉස්සලා මූණ හොදලා ඉන්න ඕන ඔක්කොමට කලින්. මෙතන ඉඳලා අපි කල්පනා කරන එනම් හාල් ගෙනල්ලා. හාල් ගෙනල්ලා අපි තම්බනවා. හාල් ගෙනල්ලා ඊට පස්සේ මේක දානවා. හාල් ගෙනල්ලා මේක දානවා. අර මොකවත් නැහැ කියන තැන හොඳට 100න් ඉන්න. මේ මොකවත් ඇදිලා නැහැ. මේම එකක් හදනවා. ඒ හදන තැනට අපි මේක ගෙනියනවා. හැබැයි දැන් තියෙන්නේ මේ තත්ත්වෙ. මෙතන මොකවත් ඇදිලා නැහැ. මේක තුල ස්ථිරව ඉන්නවා. මේක අතරින්නේ. මේ 100 අතරින්නේ. ඔය හවස වෙනකම්ම ගෙනියනවා. අර පටන් ගත්ත තැන තියෙනවනේ 70. ඒක තමයි 70. ඒක මොකවත් නැහැ. තාම ආලෝදලත් නැහැ. ලිපපත්තු කළත් නැහැ. මූණෝදලත් නැහැ. ඒ ඇත්ත තුල 100න් ඉඳගෙන අරක කල්පනා කරනවා. ඒ කල්පනා කරන හැම එකක්ම වර්තමාන මොහොත තුල ඇති වෙන සිතිවිලි. අනාගත සිතිවිලි නෙමෙයි. ඇයි? ඒ අර ඇත්ත තුල ඉන්නවා ස්ථිර වශයෙන්. ඒක අතරින් නැහැ. ඒක අතරපු ගමන් වර්තමානෙන් ගියා. එක්කෝ අතීතේ ඉන්නව නැත්නම් අනාගතේ ඉන්නව. එයා ඒක විඳිනවා. විඳිනවා කියන්නේ අනාගතේ කර්මයෙන් එයා විඳවනවා. ඕම් එයා සසරේ යන කෙනෙක්. එහෙම තමයි හොයාගන්නේ සසර යනවා කියන්නේ. මේක හැම මොහොතෙම වඩන්න ඕන එක. හැම මොහොතෙම හැම අවස්ථාවකම වඩන්න ඕන එක. දැන් උපාසක මාත්‍යට බැරි වෙලාවත් හිතෙනවා දැන් වෙලාව හරි දැන් වෙලාව එක වුණානේ. උදේ ආපු ගමන එකයි දැන් යමු කියලා හිතෙනවා. යනකොට පල්ලයට ගිහලා අතනින් වාහනේ ගත්තා අතනින් ඇරුණා කියලා ඔහොම හිතනකොට දැන් මෙතන අමතකයි. ඒ උපාසක මාත්‍ය ඉන්න කොහෙන්ද මේ කිලෝමීටර් 1000 පස්සේ අර වංගුවේ ඉන්නේ. සම්පූර්ණ එතනට ගිහින්. ඒ කියන්නේ එයා පැවැත්මට යන කෙනෙක්. තාම මෙතන ඉන්නේ මෙතන ඉඳලා අපි එතනට යනවා එතනට යන්න දලාවක් යනවා තාම මෙතන ඉඳලා නින්නේ තාම මෙතන ඉන්නේ මෙතන ඉන්නවා කියන එක 100 හොඳට ස්ථිරවසෙන් තියාගෙන අරක කල්පනා කරනවා එයා වර්තමානයේ ඉන්න කෙනෙක් කොච්චර යා ගියත් එයා දන්නවා තාම මෙතන ඉන්නේ කියලා මේක අතරුණොත් අමතකුණොත් එයා අනාගතයට ගියා වර්තමාන තුල මොහොතේ 100 පවත්තන්ද කියලා කියන්නේ දැන් තියෙන පවතින දේ තුල ස්ථිරවසෙන් 100 තියාගෙන ඊටු ටික කල්පනා කරනවා ඒක අතීතය ගන්නත් පුළුවන් අනාගතය ගන්නත් පුළුවන් මොනවා ගත්තත් කමක් නැහැ මම දැන් මෙතන ඉන්නේ ඒක ගැන 100න් ඉන්න ඕනේ පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා ප්‍රශ්නයක් නැහැ හැබැයි දැන් මට අවුරුදු 70යි මං 70 වෙලා දැන් මං රස්සාව කරලා පෙන්ෂන් ගිහිල්ලා මම දැන් මහාන වෙලා ගුණධර්ම වඩනවා හැබැයි මට මතක් වෙනවා අර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට වෙලා උඩින් යන එක මට මතක් වෙනවා. හැබැයි දැන් මට අවුරුදු 70යි කියන එක 100 තියෙන තාක්කල් අර අතීතයක් නෙමෙයි අරක වර්තමානයක්. මේක අමතක වුණා. හරි ලස්සන ඒ කාලේ ඉතින් උඩ පැනලා ඉතින් ඈල මල් පිපිලා තිබුණා. මෙතන අමතක කවුරු අත තිබ්බම ගැස්සිලා ඈරෙනවා. එයා කොයිද හිටියේ? අතීතේදී. එයා වර්තමානයේ ಗುಣ වඩන කෙනෙක් නෙමෙයි. එයා අතීතේ විඳින කෙනෙක්. නැත්තම් අනාගතේ විඳින කෙනෙක්. ඒ කියන්නේ අනාගතයේ අනිවාර්යෙන්ම විඳවනවා ඒ කර්මී. පැහැදිලිද? මට ඔච්චරයි පැහැදිලි කරන්න පුළුවන්. මට තේරෙන්නේ ඔච්චරයි. දැන් නැවත වර්තමානයේ දැන් හිත දැනගන්නේ කියන ස්වභාවය දැනගන්නකොට දැනුම නැහැ වැඩිනවා කියලා දැනගත්තා. වර්තමානයේ තුල ඉස් ස්වභාවය දැනෙන්නේ ඇයි කියලා පාඩම් මාත් ඇත්තටම දන්නවද? ඒක මගේ වුන් නැත්තම්
ස්වභාවයක් දැනෙනවා. ඒක මගේ උනොත් තියෙන ස්වභාවයක් දැනෙනවා.